දැන් සිග්නල් හර්බල් 99ක් විශ්වවිද්‍යාල සමග සටන් කරයි. ඔබතුමා ඇතුළේ හිටියානේ? ඔව් මම නීතිජ ගීත්ම ප්‍රනාන්දු ලේකම් ගල්විස නීති සංගමය. අද දින 1:45ට විතර ගල්විස ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ නඩුව විභාගයට ගන්නවා. ඒ චුදිතය දෙන්නෙක් ඉන්නවා. මේ චුදිතය දෙන්නගින් මේ චෝදනාව වෙන්නේ රුපියල් 40,000ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සාපරාධ විශ්වාසය කඩකිරීම සහ වංචා කිරීම සම්බන්ධ නඩුකරයක්. ඒ ගන්න අවස්ථාවේ තමයි එක්වරම පුද්ගලයෙක් ඇවිල්ලා සුදු පාට කමිසයක් ඇඳගත් පුද්ගලයෙක් වැඩි තැබීම කරනවා. වාසනාවකට ඒ කිසිවෙකුට මේ හානියක් සිද්ධ වෙන්නේ නැහැ. තුවාලයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ එක වෙඩිලා තියලා ඔහු එකපාරම අධිකරණයෙන් ඉවතට පලා යනවා. ඒ පලා ගිහලා එළියේදී නැවත ඔහු වෙඩි තැබීමක් කරලා තමයි අධිකරණයේ ගේට්ටුවෙන් එළියට පලා යන්නේ. අතරම ඌව තවම අත්අඩංගුවට ගන්න බැරි වුණා. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරනවා. මේ අදාළ වෙඩි තියපු වෙඩි පහරට ලක් වෙච්ච තැනැත්තා දැනට පාතාලයට සම්බන්ධයි කියලා තමයි පරීක්ෂණ කටයුතු වල අනාවරණය වෙන්නේ. ඒ විවිධ නම් සඳහන් වෙනවා. නමුත් ඒ පරීක්ෂණ වලට බාධාවක් නිසා මම හිතන්නේ ඒ සඳහන් කිරීම සුදුසු වෙන්නේ නැහැ. නමුත් ඉදිරියේදී ඒ අදාළ පුද්ගලයා දැන්ට අනාවරණය කරගෙන තියෙනවා. වෙඩි තැබපු පුද්ගලයා ඌ අත්අඩංගුවට ගැනීමට නියමයි. වෙඩි වැදුණේ කියන කාන්තාවක්ද? නෑ වැදුණේ නෑ. ඒ කියන්නේ වෙඩි වැදුණේ ඌගේ හිසට උඩින් තමයි ඒ වෙඩි ක්‍රියාත්මක වුණේ. ඒ දැනට පුද්ගලයෙක් අවුරුදු 30 කණක් වගේ තරුණ පුද්ගලයෙක්.